අපි ඔන්න අද අලුත් වීඩියෝ එකකින් අඳින්න හදන්නේ ඇලඩින්ගේ පුදුම පහන නේද? දන්නවද කතාව? ඔව්. දන්න? ඔව්. කියන්නකෝ. දැන් කියන්න බැරි දිග කතාවක් දෙකෝ. ඉතින් මැතිව්ස් දන්නවා හරි ආසයි පුංචි ඇලඩින්ගේ පුදුම පහන. ඉතින් අපිත් ආසයි නේද? පුදුම පහනක් අපිට තිබ්බන නේද? විවිධ දේවල් කරලා මවලා නේද යෝධයාට කියලා. ගොඩක් දේවල් අපිට කරගන්න තිබ්බද ලංකාවේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ වගේ ඔන්නම් අමුතු දේවල් කරන්න පුළුවන් ඒ වගේ පුදුම පහනක් අපිට තිබ්බා. නමුත් කතාව කතාන්දර ඉතාම ලස්සනයි. පුංචි අයට කතාන්දර අනිවාර්යෙන් කියන්න. පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තා මොකද හේතුව මේ කතාව තුළ සමහර රූපක මවා ගන්න පුළුවන්. රූප තමයි මවා ගන්න ඕනේ. අපේ ජීවිතේ මතක තබා ගන්න රූප හැටියට අපි කියවන්නේ රූප. ඒ නිසා රූපේ චිත්‍රය ඉතා වැදගත් වෙනවා. පොඩි ළමයින්ගේ ජීවිතේ නිර්මාණශීලී වෙන්න විශේෂයෙන් ඉතින් මේ රූපමය භාෂාව අපි උගන්වන්නේ ඩීපී කිඩ්ස් වලින් වෙන මුකුත් නිසා නෙවෙයි නිර්මාණශීලී දරුපරපුරක් උදෙසා. ඉතින් එහෙමනම් ඔන්න අපි අදත් අඳින්න හදන්නේ ඇලඩින්ගේ පුදුම පහන නේද? ඈ? ඔව්. ඔව් ඇලඩින්ගේ පුදුම පහන තමයි අපි අඳින්නේ. මේ පැත්ත හරවමුද කොලේ? හා. හරි මේ මන්දලා අපේ පහන ටිකක් දිගයි නේ අතර මේ පැත්තට අඳවට පස්සේ යන්නේ. අපි ඉස්සෙල්ලාම ඇලඩින්ගේ පහන හැඩේ ඇඳගමුද කොයි වගේ පහනද තියෙන්නේ කියලා. හරි අපි ඇලඩින්ගේ පහන ඉස්සෙල්ලාම තියෙනව නේද මෙහිම මේ පැත්තෙන් ගත්තොත් මේ වගේ හරියකින් පටන් ගත්තා. මෙහෙම පටන් ගත්තට පස්සේ මෙන්න මෙහිම හැඩයක් අපිට මෙතන දාගන්න පුළුවන්. බලන්න. හරි. ඒක එහෙම අප ගන්නවා මෙහිම අරගෙන එහෙමම ගන්නවා පහන. ඔන්න ඔහොම හැඩයක්. මෙතනින් අපිට පුළුවන් තව ටිකක් මෙහිට අරගෙන මෙහෙම තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ පහන ආයේ මෙහිම අරගෙන ඔහොම හැඩයක් තියාගන්න. නේද? ලස්සන හැඩයක් ඔන්න ඔතන ඔහොම. Right. මේ හර ලස්සනට නිර්මාණය කරලා තියෙනවා මේ පහනවල. ඒ කියන්නේ අපේ නිර්මාණකරුවන් ලෝකේ දක්ෂ නිර්මාණකරුවන් ලස්සනට මේ හැඩතල නිර්මාණය කරනවා නේද? ලස්සන හැඩවලට මේව හදනවා. මේ පහනේ හැඩේ වගේ තමයි මෙතන මේ අල්ලන කොටස හදලා තියෙන්නේ. හරි ලස්සන හැඩයක් කියලා. මිටක් තියෙනවනේ ලස්සන. ඔව් ලස්සන මිටක් අපි මෙහෙම කලබල නැතුව අඳින්නේ හරි පරිස්සමෙන් ඈ. ඉතින් මෙහෙම අරගෙන මේ හැඩේ මෙතෙට හේතු වෙන්නත් ඕනේ නේද? ලස්සන හැන්ඩල් එකක් මේකට තියෙනවා. මේ කාලේ ඕනම දෙයක් නිර්මාණය කරන ලස්සන මෝස්තරයක්. එන්න නැත්නම් ලස්සන හැඩතල. ඔයගොල්ලෝ දන්නවා ඇති නේද? පොඩි ඕනම නේද අපේ රටේ ඉතිහාසයේ ගත්තොත් කඩු නේද? ෆයිට් කරන්න මේ ගත්ත කඩු. ඒ කඩුවල මිටක් ලස්සන ඩිසයින් කරලා තමයි හදලා තිබ්බේ. ලස්සන හස්තකර්මන්ත නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණ තමයි ඒ අතින් තමයි ඒ සිරු නිර්මාණය කරේ. ඒ වගේ මෝස්තරත් හරිම ලස්සන හැඩතල වලින් නිර්මාණය වෙලා තමයි තියෙන්නේ. අපි බලමු මේකේ තවත් ඒ වගේ හැඩ මොනවද එකතු කරගන්න පුළුවන්ද ලස්සන මේම හැඩේ ගන්න පුළුවන් මේ වගේ. මේ වගේ තවත් අපි රේඛාවක් ගහගමු. ඊපස් ඒකදී මෙහෙම අපිට ලස්සන ඩිසයින් එකක් ඒ රටතාවෙන් ඉතු වෙච්ච නේද? ඊට පස්සේ මේ පැත්තේ අපිට දාන්න පුළුවන් යටින් තියෙන දෙක තියෙන එක. ඔහොම නේද? අන් ස්ටෑන්ඩ් එකක් තියෙන එක ලස්සන මෙහෙම. ඇලේකට තමයි තියෙන්නේ. ඒකත් අපිට පුළුවන් මේ වගේ ලස්සන දෙකාවක්
ගිටාර වගේ පහනක් අපිට ඇඳ ගන්න පුළුවන්. ඉතින් විවිධ වර්ගයේ පහන් වලදී ඇඳලා තියෙනවා. ඉතින් මේත් අපි පුදුම පහන තමයි ඇඳේ. නේද? ඇලින්ගේ. ඈ? එහෙමනම් පාඩ කරමුද අපි මේක? හා පාඩ කරමු. ඩිංගේ පුදුම පහන ඇඳා නේද? මැතිස් ඇඳලා නේද? ඔව් මේ තමයි ඇඳ පුදිය. ඉතින් පුංචේ විවිධ විදිහට අඳි මේක විවිධ හැඩතල ටික කරන්න උත්සාහ කරා. ඒක හොඳ පුරුද්දක්. අනිවාර්යයෙන්ම මේ හැඩතල අඳින්න පුරු වීම යාලට පුළුවන් ප්‍රමාණෙන් අඳින්න මම හිතන ඉතාල වැදගත් කියලා ටික ටික අඳිනකොට තමයි තමන්ගේ සතත අභ්‍යාස කියනක ඇති වෙන්නේ. ඉතින් සතත අභ්‍යාස අනිවාර්යෙන් කර යුතු හැමදාම ඒ දේවල් කරත් විතරයි Bye.